සම්මා සබුද්දස් නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ රාගෝකෝ අසෝ අල්පසාාව්්‍යෝ දන්ද විරාගී. දෝසෝකෝ මහාසාවජ්්‍යය මොහෝකෝ අල්පසාවජ්‍ය තන්ද විරාගීති මෙම ධර්මාණු ස්ශාස්සනාව ප්‍රඥ්ඥානාලිකාවතුලින් විකාශනය කරමින් සුකේ ජීවිත වැදගත් අවස්ථාවන්ති ධර්මදානමය පොුණ්‍ය කර්මයකට ඉඩකඩ පාදාගත්තාව අනුගාහක බෞතුන් මෝලික සිටි නව්. සැදැබර පෙන්වතු. දිගු කලක් ධර්මදේශනාවන් කළාය වසයෙන් ඔබට දැ සරල කරුණු විග්‍රහ කර ඇතුව ගැඹුරුම කරනක් පලිබඳව කතා කරන්න තමයි මේ මාත්‍රකාව අර්ගත්තය. මෙ අංගුත්‍රණිකායෙහි තිගනිපාතේ මහාවක්ගේට අයිති අටවිනි සූත්‍රය. මේක අපට නෙවෙී දේශනා කරලා තියන්නේ අපට අදාලායේ වුණට. එ දේශනා ඉතිහාස අරම් බැලුවම අන්න්‍ය තීර්තකින් ඔබෙන් ප්‍රශ්යක් ඇහුහම් ඔබ කොමද උත්තර දෙන්නේ කියලා බුදුන් වහන්සේ යහනෝ. අනඥත්තිකා සිතපුෝ ධර්මය ඔබහන්සේ මූලිකරුණට තමයිති වෙන්නේ පැදිි කරල දෙ නොන හොදයි කියලා කිව්හම උදුන්ව වහන්සේ තමයි ඔවුන්ට අදහස් ඔුන්ට කියන හැටි මේ පෙන්නන්නේ අවසෝ කියන්නේ වැත්නි කලා උන්නවන්තරනය කළ පෙනනවා මේක කාරණ තුනක් මම ඔය මුල්ධර්ම දේශන විදත්තෝක කියන්න උත්සහ කරරලා කියන්න හිතුනත් නොකියයා හිටියේ මේකට අදාල නිසා. මේ බුදුසමේ වැඩන්නෙම නොවද අතහරරිින් ොනව නොද කියක මනාව පැදිලි කර සූත්‍රයක්ත්. යුතුකම් හෝ මව්පියන් හෝ ඉඩකඩම් හෝ බාහිරදේවල් අත හැරීමක් ගැන නෙවීමේ කතා කරන්න කියටක්. හොඳට පැහැදිි කරවු තැනක්. යග ම දක්න්න ජීතයක් තුල පහැදිිරකක් හිටනෙේ වර්තමාන අරමුණු තුළ පැහැදිි කර කක්දි හිට. ගකුමක්ද මේ පැහැල්දිි කරල තියන පදන්න්න වලින් කියන්නේ. ඇවැත්න රාගය කියලා කියන්නේ ලොකුවර දක්න මේ කුඩාවරදක්. හැබැයි සංසි දෙන්න පමාවෙනෝ සසි දන්ද විරා විරාගී කියන්නේ බිදෙනවා කියන එක දම්ද කියන්නේ පමාවයි කියන්නේ. දෝසෝකෝ දදස ලොකුරදක් මහාසාවජ්්‍ය. එවුුණට වහම සංසිදධවන්ඩ පුළුවන් කොත්තිවා. මොහෝ මෝහේ ආයිත් ලොකුවරදක්න මෙය පොඩි වරදක්. නමුත් සංසිදෙන්ට කල්යන. රාගදේශ ම හ සම්බන්ධයෙන් පෙන්නවූ අර්ථ විග්‍රයක් තමයි පෙන්නන්නේ. අල්පසාාවජ්‍ය මහාසාවජ්්‍ය අල්පසාාවජ්‍ය දන්ද විරාගී කිප්ප විරාගී දන්දවිරාගීය. සංසිදධන්නට පමයි තන්තිදමෙක්ම සංසදීම පමයියි. මේතුන සම්බන්ධයෙන් තියන සටනක් තමයි මේ බුදුදහම උ ගන්නන්නේ. මේතුන සම්බන්ධයෙන් පවතින්න වූ. විලියයාමක් වැඩදියුණු මක්තම මනිසාධදුකට පත් කරන්නේ එක බුදුන් වහන්සේ නිත්තේමේ නැති සාජයේ ඒෝක වැඩදිියුණු කරගන්න මනිසා සැපහො දුට පත්නක නවත්වන්න පුුවන් කෙනෙක් නෑ පුද්ගලයක් වසයෙන් හෝ සමහයක් වසෙන් හෝ රටක් වසයෙන් හෝ වැඩිනෝනම් මේ දේවල් එනම් ඔවුන් අල්පසාජ සහ මහාසා ජැවල් වල්ට අහු වෙනවා තැන් මේ මොනොවදම ද්‍රද අති අල්ලන්න පුළුවන්දේවල්ද. මිනිස්්චිත්ත සන්ථනයන්හි ජනත වෙන්න වූ හැඟීම් තුන. රාග කියන අතන පාවිච්චි කරන්න වෙන. සාභාවිකත්තේ ඉක් මවාගිය කාමය කියලා විකෘති කාමය කියන මටමට ගඩවෙනවා. සභාවිකත්ය එන. තාරන ලෝබදේ මහත්තුන වතනි ගත්වොත්හ මේ රාග කියන්න ලෝබ කියන පැත්තට දෝස කියන්නේ ඊට පස්සේ අකමැත්තා අමන අපේ තරහාව වෛරය කියන කතා කරනයකට. මෝහ කියන්නේ මේ දෙක මාස්තරයෙන් සහ දෙක නැතුවත් ඇතිවෙන් නාව මුලාවකට තැන් මෙතනින් නිහාට තමයි මේ ධර්මදේශ නවතියන්නේ හොකෝ බංත හේතු කෝ පච්චයා අනුපපන්නංවා රාග උපද්ජති උපන්නංවා රාගෝබේපුුල්ල බෙහ් බියෝ භාවාය සංමත්තති හන් ලසන වසන තිනවා කොහමද වහනන මොකත් හේතුව හතු් නූපන් බ්‍රාගය උපදිින්ටත් උපන්රාගය විපුලත්වයට මෝරායාමකටත්තෙන්ෙ කොහොමද ඔන්න අපි ළඟ සිදුවන පරිහා නිවිස්තර කරන හැටිබදුන්හන්සේ. මේක තමාල් අමාකාලී සිර බුදුන් වහන්සේ පෙන්වන පරිහානිය. මේක වචන තුනක් ඇටට පෙන්න්න නවා මොකදද මේකට පෙන්න්නන්නේ. මෙ නූ පන් රාගයක් උපදින්ටත් උපන්රාගයක් වැදියුණුවී බලවත් බවට පත්තන්ටත් බලපාන කාරණයමු කද්ද. මෙන මේ තමයි නිරවල්ලු පැදිලි කර ගණ්ඩෝන. මෙවැ වචන අර්ථ අපි හිතනාකාරයෙන් වෙනස්කරගන පාවිච්චකකාරට තේරනිහ. මේකට කියන්නේ සුබ නිමිත් තං කියලා. හැවයි සුබ නිමිත් ංකකිව හම සුබ න එකත හස බලුත්ාව රුද්දක නර්ථතය ගත්තොත් හෙම තෙන. දැම නිමිති කියන්න මනවද බලන්න. නිමති ස්ත්‍ර බලන කියල කතා කර නිිම ම කතා කරන්නේ අපට ජීවත්වෙනකොට ගන්න තියෙනවා අරමුණුහයක්. රූප නිමිත්ත සබ්ද නිමිත්ත ගන්ද නිමිත්ත රස නිමිත්ත පොට්හබ නිමිත්ත මේ ආශරයෙන් සහ මේ නැතිව දම්ම නිමිත්ත හු දරවාල්හෙන් ගන්න නිමිති හිවත් අරමුණන්. තැන් කාමලූ කේ කියයනම කද කාම ෝක කියන්නේ මේ අරමුණේ සැපතියනවා මේක මට නැවත නැවතත් විඳින් දෝනය කියලා ඒ පස්සේ ලකය අහුමදි. ජීත කාලයයක් තුළ ඒවගේම සංසාරයේම මේක හොයමින් ඇදිනවා ඉවරත්නය ඇති වෙන්නත් නෑ නැවත නැවත හොයන් නොකම රත්නෑ. මත්වයැන් බීපු මනස්සයාට ඒනිසා හානයක් සිදු හම එ පාය නොහැන්දැවට පහු දහස් වෙනකටහ මත්තයැන් පලේ නතර ර ජිු විසින් හ වුල. මත්තැන් පානයකොට අනිත්තයිගේ අප්‍රසාධයට පත්වන පුද්ගලයාට හිතනවා ආයිලම්ම වැඩි කරන්නේ කියලා. නමුත් ඔගේ ගිජුකම විසින් හෙට මොකද කරන්නේ කෙසල් ගහට ඇටිකෙල් ගහටගේ ඔගුඩුවට වෙච්චි ඩ වෙනවා. අතින දටිකල් ගට ගලවා ඇඩිවිල් ගාවට ඉදායින කියන්නේ ගාට ගොඩව නෑ ගොඩ වන ැ නැගට අල්ග ලට ැඩු නෑන ෙවට කැන කිය මක කියක කාලා අන්තිමට හිරකරගත්තයිගේ කියනවා. ක මේ යම් කිසිදේකට ගිජූනහම ඔහුහවනවා ලබන ගිජුසින් ිජුකම විසි නවශ්‍ය මොත අරවස්තනට අන්න ඒවිදියට රූපය සබ්දේ ඩන්දේ රසේ පොට්ටබ්බේ දම්න්නේ මේ අරමුණ අරමුණේ තමයි මට නිවන්තයන්නේ අර්මතමමට සැපගෙනත් දෙන්න කියලා ඒක අල්ලා ගැනීමට තමයි සුබ නිමිත්ත කියන්නේ මත්ක තියාගන්න එතක පුදර්ජාන පුද්ගලයින්ට මේ පස්කම් සුවයේද ව සුබයි සුබ නිමිත්. විදිමින් නැවත නැවතත් විඳින් නැත්නම් කියලා ඉල්නවානය. අන්න එදකට එහෙම විඳල අල්ලගත් අහම එක ඇලුනෑම් පස්සෙකද වෙන්නේ නූපන් රාග උපදි න. එවිත් රත්නමයි නැව නැවත සුබයි නැත්නම් යහපත් වසය මේක තමයි සැපතියෙ ැන මේ දීමකද වෙන්න උපන් රාගය. බවා වේ පුල්ල නැත් නම් විපලත්වයට වර්ධනය සභාවිට පත්වෙනවා. ඒකට මොකක්දකට කියන්නේ. කාමරග රූපකාම සබ්දකාම ගන්ධකාම රසකාම පොට් රපකාම දම්ම කාම.ඒ රාග කියන පදෙන් පෙන්නනවා සභාහිකත්යෙක් මොයන විකෘති බක් ඒවගේ මේකෙන් පෙන්නවාර නපන්නන්වා උපජති උපන්නාම් අභියෝ භාවිතික කෙනෙ තෙරම ිත්ත අභ්‍යන්තරය මේ මූලය නැත නැවත බලවත්වනවා. එනම් පවස්සේ පිනෝස්සේ හොදෝස්සේ නරකොස්සේ ගිඔස්සේ පැවිදිඔස්සේ පුද්ගලයෙක් බාහිරවසයෙන් සංගරව වෙලා හිටියට එකට විපාක තිබුණට මේ ඇතුළතින් මේ පරිහාණය කරාණය දෙයන්නේ සුබනිමිති ගත්ත කටටිය. ඒක අප තරුම් ගන්ටුව ලමමා කාලයේ පටන්ම පුද්ගලයකට මේවා කෙළහි ඇලුනම් පස්සේ ඒවා සැපති නවකෙන නාකල් පෙතින්නේ. අ එක රජකෙනෙක් සම්බන්ධයෙන් කතාවක් තිබෙනවා තමන් නොයිද සැපතක් ලබලක් තමන්ර මේලෝක මේකවුත් ඉින් දෝනය කියලා පිරිමියොක්ක මරන්න හෙදවයි කියලා ඒතමයි නිත්ත ගිජුකම කියන්නේ එක කිඳ. ඒ වගේ අපි මේ සමාජයේ අරමුණකට ඇලුනහම මේ අරමන්න සත්‍ය දෙයක් නිත්‍ය දෙක් හැමදාමතින දෙයක් කියලා අරමුණ ස්සෙල් හුබඳදින නොව නැව න. කවද ගත්තත් අරමුණ ඒම හොතේ නැතිවෙනවා අය ඉජුකම තියනවනම් හෙටෝවන කියලා ඉල්ලනවා. උදාාරණයයක් වසන් නහම ගන්නු අපිතනවා සීනිවල පැි රහතේයෙනවායි කිය. දැ රහවිඳින්න්න නම් අතින් අරන් බෑ ඇගේ ගාගන බෑ දිවීම ගෑවෙන් දෝන දිවේ ගෑවිලා පල්ි හාට යැනුව රහිවරයි තෑයි රහවිනිල්ලන් තවසරයක් දිවේ ගෑවෙන් දෝන දිවගාවිතරන එකතියෙන්නේ. රස කලාප ඒක තිබුණට මේ දැනෙස් දැනකට සිතවේ ලක් පපණය කකොට පැහදිල ගන්න පුළුවන් ආහාරයෝස්සේක ඔබගේ සමාජයේ ඉන්න කිය ඇද ගෙදෙර ඉඳලා වෙනත් තැනකට ගිහි ඇවිදි නැතන යනගම අදනම් රහට කන්න පුළුවන් කියලා මංගලු සෝල්ටහා විශෂ සාදෝලට යන රහට කන්න නමුත් ඇත් හොලැබිලූත් ත්‍රහටද කණ්ඩුවන ගුණටද කියල බල මේ සරීරයේ අව්‍ය පෝටීන් ලැබෙනවනම් සරීරයේ දාළගානට සකස්සනවනන්ගේ රහහින්ද ගුණ හින්දද මමනන් දකිින් ආහාරය අව්‍ය ගුණ රසා වශ්‍ය වෙන්නේ කේට ගන්තික ක්‍රියාමක වෙලා ජීරණ පහසු ඇති කරන්ඩ එන්සයිමනිකුත් කර ගීම සඳහහා පමණයි. නමු ශරීරේ සභහාවේ හොයන්නතු රස හොයන්න ගියුත්ඒ රස නිසා තරබාරු වෙලා තවත් ලෝකපීඩ හදාගන තියෙන්නේ ගුණට එහා රස පස්සගේ නිසානේද අ සුභ නිමිත්ත නිසානේ දර රෝගී වෙන්නේ ක මෙන්න මේ විදිහයට මම කතා කළේ රසේ සම්බන්ධෙන් එක රූපය සබ්දේ ගන්දේ රසේ පොට්ටබ ඕන එකක් සම්බන්ධයෙන්ඒ රූපකාම සබ්දකාම ගන්ධකාම රත්තකාම පොට් බ කාම දම්ම කාම ැත්නම් රූප සබ්දගන්දරස පොට් ටබ දම්ම තන්හා මොක් නිසාද සුබ කියනෙ කේතේ මතාවටික් හට ඉගන ගත් ධර්මදේශන අසයෙන් බලාගන්න ඒ හේතු පලවස ඇති නැතිව න ඊලගදවස ගැටනකට හේතු පවසෙන් රසදැන පරණක ගිජුක මන අපට නවත් අපි හෙම මේ කල්ලාගන්නවා. මමත්තෙන් ගන්න. ගත්තාමක චිත්තා අභ්‍යන්තරයට බැස ගන්න එතකොට එන්න එන්න එන්නන්න මකද වෙන්නේ බලවත්වනවා. බලවත්වන ව කියන එක තේරුවා චිත්තා අභ්‍යන්තරය මේ කල් පැවති අවශ්‍ය මොත්ික උතුරායන් තරම් ේගවත්යෙ. ගෘ දෙයක් න එක හිතේ සැසම් කලා සැලසුම් කරලා අවශ්‍ය මොහතක ක්‍රියාවටනාගනෝ. එක දේ නිිත් වසන්ම ට හොඳට පැදිි කරන්න පුලන්ට මක්ති වෙන්නේ. එදකට මේ නිමිත් අයි මම බවට පත් වෙන්නේ. ඔබ නෙමයි මේ කතා කරන මම කියන එක. නිමිත්තා ග්‍රහහි වෙනවාිය. නිමිත්ත හේතුවක පලයක් හටගන නැතිවෙනවා ඊළග දවසරත් ඊළඟ දවසරත් නැවත හට ගනී ට ඇලුම් කළත් නැතත් හටගනිී විේතු පල වසයෙන් හටගන නැතිව ලයාාව. නමුත් අපි එක හොය නෝ. අපි ද්‍රව්‍යෝවල හය නවා බාහිරදවල්ල හොයනෝ. අන්නේ විදිහයට අපිට මේ සිතවිල්ල පස්සෙල් හුබන්ඳන්න ගිහින්. පිස රසය ඔස්සේ ගත්ත හම මේ රසය කියනක හොයන්න ගින්ඒ රසේම නැවත නැවත විඳන්න ගහි ඒ මුල් කොටගෙන තරබාරු සහ දදිවැඩයාර හගත්හ රෝ හ ගත්ව කොචරින්ව. ුණේ දැනත්තන ගුණේ ප්‍රමාණ් නතර වේ නමුත් ගුණේ දැනගත්වන රසේ පස්සේ ලූබැඳම සසනවී දර අකල් මරණෝලට පත්තෙ. අපේ කතා කළේ ඇසර් විතගන ඉතරක් නෙවෙේ රණ වාසය දියකය කියෙන ඔක්කම මොස්සේ සුබ නිමිත්ත එම ගන්න පුද්ගලයාටමකද වෙන්න නෝපන් රග උපදදිනවා උපන්රගගේ වැඩදවන නොකල බදු හාමුදුරුව භික්‍ුන්ට කියල දෙෙනන අරගල්ල ගහි කියන්න කිය. කෝපනක කෝබික්වේ හේතුකෝ පච්චා අනුපපන්න දෝස උපද්ජති. උපන්නංවා දස බියෝභාවයි වේ පුල්ලාලය සංමත්තති. ඊළඟ කහනෝ. නමකදදමේ නෝපන් දස උපදදින්තත් උපන්දවාස වැදියුණුුවට අත්හේ.ේපුුල්ලායි බියෝ භාවය කනෙක තේරුම් එක මයි මානය වේ පුල්ල ය කෙ පලත්ය කලගත් හැ බියෝ භාාවේ කනෙ ෙ මත ප ල සි තියේ. නත් මේ වර්ධනය වෙනවා කකිනක තම කෙරට පත්වෙනවා කියක තම පෙන්න්නන්නේ උපරිමේ දක් අලඟා වෙනවා මුදනට පත්වවා කිය. එනං මොනවානිසාද ළමකා ද ුබ නිිත් ස්ස පි වූ බැඳුත් අපි ලබනිිමිත්තක් පස්්‍යන්න්න හොයමින්. තැන් ඒවගේම මෙතන තියෙනවා අමත්තක් පටිගන්නිමිත්ත. පටිග ගැටනෝ ඇත්නම්? එනවනුව අරකට ඇලන ඒකට අ සබනිමිත්ත මේ එකටක පටිනිිවිත්ත ගැටන එ එකටක මටවාදයක් රිද වෙනවා කරදරයක්. එතකට එහෙම අකමැති වුනා නම් පටිනිිවිත්තහට ගන්නවා. අනුඋපංවන්නවා පටිගං උපා්ජති. නැවත නැව නැව තරහින් කලබල වෙලා එකටක කරන් රිදුවන්ට ලේසින් අතාරී නයැ කියන්න්න එමනැත්තං ප්‍රතිික්‍රිය දක්වන්න ගත් උපන් අංවා දෝසෝ. ේ පුල්ායි බෙ ියෝබවාය. නැවත නැවත නැත නැවතත් වැඩෙනවා. දැ මේකතමා මිනිස්සුන්ගේ හිතර සිද්ධ වෙන්නේ. ඔය පුංචියෙන් ඇතිවෙන අමනාපයක් ආපහු පිහියනුමකින් එමත් ඇත්තම් බෝභගසා ගැනීමකින් ඇත්තන් ගාතනයකින් කෙලර වෙන්නේ මෙන් නිමිත් හි ඇතලි වැඩින නිසා. හොඩ අතහැරල දාන්න බෑ. එන් සිදුනේඋුන්ට මධිකමක් පාඩුවක්. මධිකම පාඩුව පියවාගන්ට පුද්ගලයාට රිදවල විනාස කර රුණහා වෙන ක්‍රමයක් නැකිලයි හුග හිත කියන්නේ.මිනිසා අධවාරාත්‍රි දෙකේ ඊට සැලසුම් හදනවා එතකොට මොකද වෙන්නේ චිත්තත් චිත්ත අභ්‍යන්තරයේ දේශමූලය බලවත්වවා බලවත්ෙනවා තවරටක් බලවත්වෙනවා. බලවත්වන තරමට හදන්න අමාරුවයි. ඒ තමයි ම කින්නවේ බුදුසන තුළ තාරුණයේදීම පැවිද්දට පත්වෙලාක ඉක්මනින් හදාගත්තයි කියන එක. ඒවගේම වයුද්ධ භහවිට පත්වනාට හරගන්න බැෑකී ර්තයකුත්තිනවා බුඩ්ඩ පබ්ජතතියන වත්න බුඩ්ඩ පබ්ජතයන් හිතු අක්කාරයි කියන. එතු අක්කාරකනකේ තෙරම හිතරෙන අරමුණුට වහල්ලා කටයතු කරු ඇරුණාම ධර්මානුකූල පත්තර හැරෙන්න්නේෑ කියනේ. එනිසා බුදුසම වලංගෝ භාවය ජීවිතය අගටකින් හොයන් නැත්තුව මුලින්ම තේරුම් හැක්තාකික්මනින් තේරුම් ගත්හම මේ බේපුල්ලාය බිහිෝ භාවය කකිනකට ඇත්ති තියන්න කොළුවන්. එකට වෙනත් කරම අත්වී නො. දැ මේ අපි කතා කරන්නේ බැඩෙන හැටියවත්තමාව පිළිබඳව. අනතර බුදුන් වහන්සේ ෝක පරිහා ම පත්ත පෙන නිි පත්වර පිරි ැටි පෙන්නවා. තම අපි කරන්න ඕුවනද දැම මේේවතින්නේ වෙමින් පවතින ද. එකකොට අපි කතා කළ රාග කියන මේ අරමුණ වැඩීම සඳහා අරමුණ සුභ වසය නැත්නම් අරමුණය සැපතිනවා අයයි නැවතෝනැක වවසසිෙන් ගැනීම. අරමුණ පටිග වසෙන් නැත්නම් තරහිෙන් අ අකමැත්තිෙන් අමනාපෙන් අධික්ෂප කිරීමටම පටි නිමිත්තක ලාක කියයන්නේ කෝනකෝපන්ති හේතු කොපච්චාක් ස්වාමිණි මකක්ද හේතු නූපන් මෝහෙ ඉපදීමට උපන් මොහෙ වැඩදිුණුවීමට. එකටත් අව නිමිත් අත්වේ. මෝහ පදේ ස්සල්ලතේ රුන්ගද ඕනෑ. මෝඩකම කියල කතා කළට හරිියන්න නැහැ. මානන් දකින්නේ මෝඩකම ෝ මෝහ කියන පදේ ලෝභ සමගත්ති නවා දෝස සමගත්ති න ඔය නැවත්තිේ. එතන මෙහම පැදිලිකලාාට ලෝබ මෝහ දේශමෝහ ලෝබ දේ නැති මෝහ කියලතමයි මම දක් ඉන්නෙතිවිට . එනම් ඒ මෝහ කියනගේ තේරුම මුලාව මොනමුලාවද. ලෝබේ මම මේ යන මුලාාව. දේසේ මම ව යන මුලාාව. ලෝබ දේස මහ නැතිවුණහම නිකක්ම ම යන මලාව. තැ මොකදම මමවෙන්නේ. ඒොතටාපු අරුණේ පවති නව් දිට්ි ත සභාවේ නැත්නම් එඇලන භාවය. මොහෙකන් යන්නේ එකයි අරමුණෙහි ඇලනක දැන් බලන්න සක්කාය දිට්ටි පැදිි රන්න කොමද කියලා අරමුණ සක්කාය විි්ටි මැනන කිය පෙන්නන්නේ. රූපාරමුණන සබ්ධාරමුණ ගන්ධාරමුණු රසාරුණන පොට්ට බාරමුණ අරුණ අර රපයදන සංඥා සංකාර පහහිම පචස්කන්ද බවට පත් වෙලා මත්තතිෙන් ගත්තාහම සක්කායි දිට්ටිහිවත් පංචිපද අනස්කන්ද බවට පත්වා. එදන අරමනේ නෙමෝ හේතයන්නේ. ඒ ඒ අරමනේ තියන මොහෙමොකක්ද. ඔයා ගන්න ඕන කාරණාවක් මේක හේතුවුන් වහන්සේ පෙන්වා හරනිමිත්ත වගේම අයෝනිසෝ මනසිකාර ඔන්න හොඳට ුස මනසිකාරය තැහ පැහැලිරගන්න පුළුවන් තැනක් සමාජී තිය නුවනින් මෙිෙහි කිරීම කිර වචනයක් විතරක් නමුත් අපට අරමුණක් එන වෙලාවට ලෝබයෙන් දේශයෙන් මෝහයෙන් ගත්තොත්ම තියෙන්නේ අයුනුසෝ මනසිකාරයක ලෝබයේදී ලෝබය මම දේද දේ ම මොහේද මහය මම ලස්සන වතනයක් තියෙන ැත්වේනවා. මෙතුනට ලෝබෝලට න අකාම විතර්ක කියලා. දොහෝලට කින අ්‍යාපාද විතර් කියලා මහෝට න හිංසාස විතර්ක කියලා. එකකට මේ විතර්කතුන අපි බලවත් කරන පුතක් ජයන පුද්ගලා ීවිතේ. බලවත් කරනවා කියන්න ජීවිතය දුක් වැි කගන්නවා යි කියන එක. තැ බලවත් කරගන්න පුද්ගලෙක් තනි වනුත් එමනත්න වනතරෙඩි ගොත්ේමහොට ඒ හැීම. ම නොන බවදකින්ට හිස්වසෙන් දකිින්ට ඒ සූ්‍ය වසෙන් දකින්න පුළුවන්ක මක්න පුහම එැන ඉන්නේයා.ඒමුලාව. මුලාඔහුගේ දිීවිතර කරන්න පුළුවන් මුලාවහු ගමකට පන්න පුළුවන්. මුලාවඔහු ගහින් එලිලා මැරෙන්න්නට කටයුතු දන්න පුළුවන් මලාඔහුගේ හිසක පාගන්න සගස්සන්න පුළුවන්. ඒ තරමට මේ හැඟීමට වහල්ලේනවා. සාමාන්‍යයෙන්මට කියන් හිතෙන් ෑ නමුත් කිවට මක් නෑ යම්යම් පුද්ගලයෝ සොකේ ජීවිතය අපේක්ෂහ බංගත්තයට පත්වමුතුල අදත් දුම්රයට පනිනවා සසිදන සාගන්න එමනැ වතුරට පනිවා නැත්තං එල්ලනවා ඇයි වෙන විකල්පයක්ත් තිබනව නැද්දේ ගොලොන්ට බොහෝ කල් මේක වැඩදිියුණනු කරගත්තික පපති පලේ වේ පුල්ලාය බිහිෝ බහවාය මන හමයි කරගන්න හමයි කරගල හිතල 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 සත්තියල බදීම තුල අවසානය ක්‍රියාවටන. කොතරම් මහෙන් අදවයි නාද කියරවන වෙන විකල්පයක් පේනෙමනෑදී නතා ගනීම හැරු හම්. ඒ ප්‍රශ්නට මූුණ දෙන්න පුද්ගලයාට. විකල්පෝන තරති නනිත්පෑයට නොවත් ඒයටට පේනන අ එකයි මොහේ කියන්නේ දැ එහෙමන අන්න තීර්ථකන්ට දේශනා කලාව මේ උඩ උගන්නට වවැහැදි කරන්න පු මේ කාරණාව මේ මස මාජයටත් හරරි මේ ජීවත්වෙන්ට යාම තුල මේ වගකීම් ඉටු කරන්ඩ යාම තුළ පෘතජ්්‍යන භාව තුළ මේ මතත්තයෙන් ගැනීම තුල මොකද වෙන්න මනිස්්චිත සන්ථානය තුළ ෆ්‍රරාගමූලයේ දේශමූලේ මොහමූල හවත් ලෝබ දේ මෝහ වැඩනෝ බලවත්වෙනවා. වේ පුල්ලය බිෝ බාවය සංමත්තතිය. දැම්ම උගන්නන්නේ දුකත් හේතුවත් නේද. මේ උගන්නන්නේ ප්‍රමාදයනේද ඔන්න කතමයි. රිහාන දම්ම ෝ බික්වේ දශ සාමි කිය ලක සූත්‍රරයක පවතයි. මිනිස් සමාජයේම අරමුණක් තුළ ජීවත්වෙන කාරණය පිළිබඳවම් න නෑ. මම යක්කම කරන්නේ මම කිය ැහැගීම මෙ කතා කරන්නේ හ සිතකා කියලා දෙකට වෙදලා සිතේ බලපවත්ව ැහැඟීමක් වසෙන් දකින්න නැහැ. එනිසා ඔහු සිතර වහල්ලුන පුද්ගලෙක් බවට පත් වෙලා මකද වෙන්න මේ කියන විදිහට ළමාකාලෙ සිට ජීවිතාව සානය දක්වාම. තේරුම්ගත්තේ නැත්නම් අනුපපන්නංවා රාගෝ උපජ්ජති උපන්නංවා රාගෝ බියෝභාය වේ පුල්ලායි. අනුපන්නංවා දෝසෝ උපජති උපන්නංවා දෝසෝ වේපුල්ලායි බිියෝබාවාය. අන බෘථර්ජන ජීවිතයක යන්නේ අනි මොන සම්පත්ති වුනත් මොනබුක්තිවින්දක් චිත්තා අභ්‍යන්තරෙන් මේ රාගමූලයේ දේශමූලය මොහමූලේ හටගෙන බලවත්වන එක. ැ මොකද මේ සුභ නිමිත්ත පටිග නිමිත්ත අයෝනිසෝ මනසි කාරයතුල තියෙන්නේ පචනුතු ොහොම පෙන්නවාට එතුනකට වලපානා කාරය තම යනම පෙනු ලති වෙන්නේ අපි ගෙනගත්ත ධර්මීයට අනුවගත් කල මමත්වයෙන් ගැනීම ඒ මොහොතට එන කාරණාව එ මම බවට පත්කරගෙන ඒ විදුමක් සවීම සඳහා ප්‍රතික්‍රියා මාරුගේකටයා සසුන්ව අවසංකර ගනීම අතහැර දැමීම වෙනුවට ඉටුකර ගැනීම සඳහා ප්‍රතික්‍රයාා මාර්ගයකට යාම. අමනපෙන් ඉන්න පුද්ගලයක අතහරදාන්න කල්පනා කරන්නේ කොහොමද මනුස්යාට රිදවන්නේ. පලිගන්නන්නේ කොහොද. දේශපාල නවාසයෙන් බලපත්ව මාරුවත් දෙන්නේ කොහොමද. දනවිනාස කරන්නේ කොහොද. එම ැත්තම් දෙවාලකට ගිහි මොකක් හරි පලිගෙහි මක් වගේ කරන්නේ කොද අන්න වගේ ඒ අදාල විරුද්ධවාදය වවිනා ක්‍රීීමි ස යම්පි පුද්ගලියක් චිත්ත අ්‍යන්තරයෙන් සැසුම් සකස්කරය දහු පවිච්චි කරන්නේ වැඩෙන් නවූ පටිගනිමිත්ත භාවනාවත්වී නවද. පමාවමිසක්. ඒගේ ම අරු ර ස න ජ නත් ෙම අවස්ථාව නතුර හිත තුලින් මොක කරන්න ට දාල ක්‍රම යදධන පහසුකම්. සිත අෙම අපපට ීසිත. වෙලා එනතුර ටිටි ටිකට ටිකටික සැසුම් කරලාය එකතු කරනවා. එතකොට මේ ඉනිසා මොකද වෙන්නේ. අපි හැම මොහොතකදීම ඒ මොහමතට අදාල දෙය අවසන්කිරීම පිමත පැත්තට යන්න නැව එක වැඩන පැත්තට පවිච්චි කරමින් පටික නිමිත්තයි පරාගනිමිත් අයි අයෝනිසෝ මනුසිකාර යිතිකට පෝරදාමෙන් ඉන්නවා. මේ තමයි මිනිස්වර්ගයාගේ ප්‍රථජ්ජන භාවයතුළ සද්ධර්මය නොතෙරීමේ චරිත ලක්ෂනටික. නමුත් එතකොට හම්බුවවෙන්නේ සංසාරේද නිර්වාණයද රාගක්කය දෝසක්කය මොහක්කය ලනි බාන. එවයි ශෙවීමෙන් ලැබෙන් අවු දෙයක් නන්නෙවීම වැඩෙනකොට හම්වෙෙකු මක්ද. එවිමින් ඇතට අනේක. හරිනි කාමච්චන්ද ්‍යාපද තිීන ද්ච්ච කුක්ුච ජිච්ා කියල කතා කරනවා. වැඩෙනවාන න වරණ කියන එකේ තේරුම නිවීම වැසී ගොස් මෙවා බලවත්ත. හරි ලස්සනට පැදිලි කරුණා මේ කාරණාව අපි තේරුම් ගන්න ඕොනෙදකොට එක පොතේ නෙයි අපි ළඟ අපි ළඟ කිව්හම හැමෝට එක සමාන නෑ තම තමන් මොනවා නිසාද ගැටෙන්නේ මොනවා නිසාද ඇලෙන්නේ එමයි කො යන්දවෙන්න. දරුව වන්න පුළුව ැනික් වන්න පුළුවන් සාරණාාවරණ වවෙන්න පුුවන් රප සබ්දගදර සාරමුණු වන්න පුළුවන් මනවාහරිස ලික්තිේනවා. වනැත්ම ගැටීමක්තිේ නවා. ගැටීම ප්‍රවර්ධනය වෙනු ලබන්නේ තමතමන් ගැටින කාරණය ඔස්සේ. එකට සීමිත ක්‍රමයක් නැහැ. දේශපාලනය ඔස්සේ ඉඩම් අර්බුදයක් ඔස්සේ විරුද්ධවාධාක හිපාතින විරුද්ධාකාල්පය ඔස්සේ නැනත නොහ ල්පයක් ොස්ේ නැවත නැවත නවත නොත නොත නවත තක්නකොට ශිත්්ත ්‍යන්තරයට පෝර වැටෙනවා පෝෂණය වෙනවා. ලෝබ දේශ මෝහ මූහ බලවත්ෙනවා. තැන් මේකට කියන නම භාවනාවද නට කියන න පමාව. අන්න අ තර්තක කරන වැැ නැතුව ඇති බුදුන් වහන්සේ භික්ෂුන් හන්සලවා මේ පිබඳු චිත ්‍යන්තර ූන් දුකටපත්වෙන් හැටිමිේ පෙන් අන්නේ. හැබැයි ඔවුන්ට තිබුණ නෑ බුදුන් වහන්සගේ අවාදය මෙන් නිදහස් වෙන්නට. අප අපට බුදුන් වහන්සගේ අවාදය තියෙනවා. අපිට මෙ අපි ජීවත්තවෙන්නේ නිමිත්තක් තුළ අරමුණක් තුළ අරමුණින් අරමුණටයි අපි යන්න ඒ අරමුණ තුළ තමයි අපි ජීවිතය තියෙන්නේ ඒ අරමුණතු තමයි පමහෝන පමාවතියෙන්නේ රඩන සර්බය කඩු සරබය කරන්න යෙත්ම අරම තුලයි කියන තේරඩ වෙනවා. කඩු සරමි කලවන් කතා කළේ දැන්ගය මෙතර තියෙනවා සටනක් කෙලෙස් සතුරන් විනාසකිරීම කියලා. එක ලෙස්සතුරන් විනාසකිරීමේ සටන් මධ්‍යස්ථානය වර්තමානය වරපතාර්මය නිමිත්් අයි.යකට ඇතදි පාවිච්චි කරන්න බදුරජාන් වහන්සේ ධර්ම තරණයට කඩුවක් ලබාදීලා තියෙනවා ලෝහොකඩුවක් එකටකඩුවක් නෙව නමුත්ඒේක එක කියෙනවා කිසිම් ආකාරයක දර්සනා යාන කියන වතනයක් පාවිච්චිරන දැන් මේ විදියට සමාජයේ පමාවවර්ධනය වෙන ආකාරය ලෝබේදේසේ මොහය ඔස්සේ චිත්තා අ්‍යන්තරයේ කෙසෙන ආකාරයේ මැනවින් සූතරේ පැහැදිරිි කරනවා මවර්ගය තුල. පැදිි කර අතරුත්ය බදුරජාණන් වහන්සේ අසාර්ථක වෙනවා. මොකද එතකට වැඩෙන පැත්ව විතරයි කියන්නේ එම බෑ මෙකෙතිනවා මෙන්න මෙහෙම ලස්සන රහසක්. යම්දර්ම කරුණක් ඇත දැයිතරුම් ගැනීම සඳහා ධර්මයට විනයට සත්තු ශස්සනයට යොදා බලන්න මහපදේශනාවල පෙන්නන්නේ. බුදුන් කීවාකයා හෝ රහතුන් කීව කියයා හෝ පුතග්ජන වැවිට භික්ෂූන් වහසලා කිවකයා හෝ එක්කනක් කීවකයා හෝ කීවාට පිළිගන්නත් නතුව තික්ේප කරන්නෙත් නැතුවබ යෝදා බලන්න ගැලපෙනවා. මේ ධර්මයට ගැල් පෙන්වාද කියලා කියන්නේ දුකත් හේතුවත් නැතිවතනත් මාර්ගයක්ත් මේ ගැන්වීමෙන් පිළිම වෙනවාද හෙන එක බුද්ධ දේශනාවක්. රාග හෝ දේශහෝමෝහ කියන කාරණය විනය හෙවත් හික්මීම සිද්ධ වෙනවාද ධර්මක්‍රයිෙන් එනං එක බුද්ධ දේශනාවක්. පටිච්ච සම්පාදය පැහදිිකොට නිෝදේසිද වෙනවාද මේ ධර්මණයෙන් හෙනං එක බුද්ධදේනාවක් ඕක තමයි රග විනය දේශ නය මොහ නැත්නම් ධර්මය විනය සත්තු ශාසනයකින් වතනින් පෙන්න්නේ. ඒයි එකක් ඉගනලින්දවා මේ කියන්න බුදුවන්ද කියලා තේරුන්ග. හඳයි අපි දැ අනිත් පැත්තට යනවා මේ පැහදිලිකිරීම අපි වැඩෙන කාරයග කතා කළේ දැන් පැහදිලි කරන්න වෙනවා මේ නොපමාවෙන හෙවත් අප විසින් ජීවිතය තුළ කළ ේතුදය කෝනකෝ බන්තේ හේතුකෝ පච්චා අනුපපන් අංවා රාගෝ අනපද්ජති උපන්නංවා රාගෝ පහී යති. මහන කොහමද මේ නූපන් ර නෝපදින්නේ සහ උපන්රාගය දුරුවීයන්නේ. අන්න නූපන් එකක් නූපදදිින්ටත්වන උපන්න්න එක දුරුවෙන් දත්වන. කවදත් මේක සුබභනිවිත්ත පවිච්ච කළ හරිරයන්න නෑ න්න දැන් මයි වචන වැරද ම සමාජියට පෙන්න්නන්නහ දන්නේ මෙතන් ත්‍රිපිටකඒ සහන් කර තින අසුභ නිමිත්ත කියලා මේ කොමොද දන්නේ ගන්නේ. මොකද අපට ගම්බවපේනවා සරිරය මළකදක් බවට පත් වෙලා පොලෝට හිදා පම දවත් තමයක් තිස්සේ දිරායානාකාරය අසුභ භාවනාව කියලා. එනකට එකයි අසුබේ බැලුහම හරිියයිද නිමත්තෙන මේක තියෙන්නේ රූප මිතේ බද් මිත්තේ ගදධ නිිත්තේ රසනිත්තේ පෝටබ නිමිත්තේ දම්බ නිමිත්ත තියෙන් ඕන. හොඳයි සුභ කියන්නේ මොකත්. සුභ කියන්නේ හොඳයි සැපයි සාන්තයි මේක සැපතිය නෝ. හෙවත් නිත්‍යය සුකාත්මකොට ගැනීම සුබ නිමිත්ත කියලා කියන්නේ. එසේ නොගැනීමට කියන නමක් අසුබ නිමිත්ත කියලා කියන්නේ මත්වෙන් අරගෙන ඉටු කර ගැනීම සහහා සැලසුම් සකස් කරමින් ප්‍රතික්‍රියා දක්කන්ඩන්නන්නේ නම් නූපන්දය උපදි නෝූපන්දය වැඩවනු වෙනවා. එකනි චිත්තා අභ්‍යන්තරයට මේ ජවසක්ය එකක කරන් එකකරන්න මූලේ බලවත් වෙන අඇකට අපි තදරට අල්ලා ගැනීම පර. දැන් මේකට මේදේවල් අපි හාගරනන්තියන උපද ෝන නැද. උපදින්තව ලන්න මේ වද මේ බච්චන ගැලපෙන නැ්ද කියලා. ප්‍රහන සං්ඥා කියන ගිරිමාණද සූතරයේ ප්‍රහණය කරන්නේ කොහොද කියෙ ලපුහම. හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගත් උපන්නම් කාම විතක්කං උපන්නම් ්‍යාපාද විතක්කං උපන්නා විහිසාවිතක්කං අආර අර උපන්නං කියකින කේතේරම හටගත්ක නමිත්ත. අර නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තිකරවති අනභාවන් ගමේති කියන වචනෙන් කියන කාරණාවතමයි මේ අස්සුභ නිමිත්ත කියලා කියන්නේ. ඒක හොඳයි සැපයි සාන්තයි ක කියලා මත්තුවෙන් ගත්තුත් සසරට බැඳ නවා බැඳුනොත් ගනනිවරණෑ අනාගත ගමනකට සසර සකස් කරනවා. අනාගත ගමනකට සසර සකස් කරන්නට හේතු ඉතුරු ොකර හේතු ඉතුරු කරමින් ගන්න එක සුභ නිමිත්තයි. අනාගත ගමට හේතු ඉතුරන්න ැතු එක එතන නිමා කරන එක අසුභ නිමිත්තයි. එක මම කියන්නේ ධර්මය තුළට ගලපල බලන්න වෙ ියන වචනවලින් වෙනවෙන ආර්ථගත්තට මේක වෙන්න නෑ. එනම් අපට ලෝබේදි නැත්නං කාමේදී. සුබ නිමිත්ත කියන්නේ එක මගේ මගේ ආත්මකට ගනිමින් ස්චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුර කිරීම. එක බම අභාවනාව නිමේ පමාවයි. සුබ නිිත්ත කියන්නේ එක පැලසුම් කරමින් ඉදිරියට තියන්න ඇැතුවේ මහොතම සංසිඳදුවීම. පහියද ප්‍රහීන වෙනවා දැන්නදකට මේ බුදු සමය සම්බන්තුල තියෙන්නේ මම දකින්නේ ප්‍රතිපදා දෙකයි. රාගදේශ මොහෝ වැඩෙන ප්‍රතිපදාව හෙවත් අනුසෝත ගාමී ඕකෙ තමයි බුදුමන තේයට නැත්නම් ඕක්කොම ඉන්නේ රන්ගත්ත දගලට පොතුතරයි ධර්මය සරින් මේක ප්‍රහීන කරන මාර්ග අන්ද පොළුවන්. එකට වැඩක් මේ ධර. වැඩනදේ නව වැඩටදී අවසන්ය දක්වාාම පහ වැඩක් කරන්න තියෙනවානේ. කරන්න තියන්න ස්තීන්ති වෙන්නේ සිතරරුණුවෙන් නැතුව සසුන්නතබා ගැනීමෙන්ද එහමනම් උපන්නන් කාමි තක්කංකිලවදාරන්නේ නෑ. උපන්දය උපන්දය? පවත්තන්නේ කොහොමද නොවත්තන්නේ කොහොමොද. තැන් සාමාන්‍යෙන් ඔය වැඩිහිටි මවපියන් ඔයවගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සහෝදර සහෝදරයන් අතරමක් හරි ගැටමක් ඇති උුණනවා. ඕ ඉදිරිට ගෙනියන් එපා කියීලකි නවානේ සහෝදරත්වේ සමගී බලාපොරොත්තුවනයි. ඕ පවත්තන් නිපා කියීලකිනවා නේද. ඉදිරියට ගෙන නවා කියන්නන්නේ මකක්ද මත්තයෙන් අරගන එට අනිදට පස්සේ ගන්න හතුවක් ඉතිතුරු කරන පමාවේ හැතරෙනවා. එතකොට තවදරටත් ැනවා. මමදකින්නේ බද්ධර්මය නොතේරු අපි පහුගේ අත්තළමුත්ත ලගේ සමාජයේ ළමමාකාලෙට මහළු කාලයේ දක්වාවම මේ ප්‍රාග වේදේශ මොහ වේපුල්ලත්තට පත්වින්ට අමා ෝන් ජිවිතාව සංකලේ. අපිට ඒේපාරය නො ෙහෙන බුද්ධහමක් ෝඩන. ොටතමයි පට ල සක ල ජීවිතව සානට හරිම ප්‍ර්නයක් වික්ෂිප් ාවයක් අහරගන්න බෑ අතරද දේවල් යනවා ොමදගේ ලහිතෙන්න්නේ. බාහිරෙන් යුතුකම් ඉටු කලාට ඇතුළලතින් අතහරල තිෙනවන අන්න එහම කාරණයක් දමේ පෙන්නන්නේ. බාහිරෙන් සියලු තුකම් ඉටු කරෙද්දී ඇතුලති මේ කෙරහි පවතින් නව් ඇලීම තමන් අතහරින් ටෝ. එනම් අපට අටම මෙතන කාරණයක් පැදිලි කරන්න හිත නොමහිම මේ උප්පන්නං කාමවිතක්කන් නාද්‍යවාසේති පජහතිකන පදය දෙමින් ඒ ප්‍රහාණය කරන මාර්ගය කියල තියෙනවා එකොට එ අපට ඇසෙන්කාණෙන් නාසෙන් දිවෙන් කයින් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරය තියනක ඉපදින් ඕන තමන් හදාගත්ත තරමටව මතු විනාමයක හො අප වෙනත් බුදුගනයක් හෝ තවත් මනවාහරි අරමුණක් කරගන මෙහි කරමින් ඉන්නවා එතකට අරට උදින් දිිට තියනවාද එතකට අපට පහනය කරන්න පුළුවන්ද නාධ්‍යවාසති පජාති පාවිච්චි කරන පුළුවන්ද පර්මාන සමාජය උපක්‍රමයක් වසෙන් පාච්චි කරනවා මෙ හිතට ආපොහමයි වදයතියන්නේ එ නැත්මන් කියලා එන්න ඇතුව ට වෙ ක්‍රමය පාච්චි කරනවා වෙන ක්‍රමේ මත්තැන් පානයේ සිට අරමුණක් බලවත්කිරීම දක්වා අරමුණක් කියනක තේරුම කර්මස්ථානයක් කියනවතනින් මම කියන්න පට ව්‍යාපෝතය අය බුද්ධානු සති ආදී වසෙන් මොකක් හරි පිළිමියක්ගෙන හරි මොවාහරිදයක් කරමුණ ටාර්ග අරුණ කරහිතියෙන්ෙන ආගය පද ක බලවත් කරනවා බලවත්ව නම ඒක බලවත් නිසා එක සිතේ තියනට අනිත්ට එඩඩනෑ එන්නැත් මං ඒරාගේ ඒදෙසේ මොහේ දුක නෑහිතට. එන්න නැත්තේ මෙතන තවත් අරුණක් තීර නි සසාබවතරුම් ගඩු හට හැකියාවක් නැහවේ නිසා එ නඇැතු හම ංඟගාව නැහි. මෙන්න මෙම තයි ධර්මේතරුම්ගත්තේ නැති සමාජය කෙලෙස් යටපත් කරමින් හදාගත්තව සමාධයක් ඔස්සේ බවලෝග නැවතනව බලවත්තෙන්ට බලවත්තෙන්ට අරවා නෑ කියෙක්නවා බබලෝග අත්තේ ද රුට අප උල්පනැත් හින සත්තු බව පත්වෙන පුලහන් මක්තිෙන් යර මූලයේ යට පත්තු නනි සේරුුණාම නාසර ඕනනිසා එන් සම යටපත්කිරීමතුළ වෙනදේ මඟ දකි නොමෙම සල ගින්නක් කැරුණනායි කෙළෙත්තන්න දැන් අ ලොඩත්. අලුගට ඇතුළ පුං්චි ගිනිිපොකරත්තිේ නවා දැන් අලුගඩ නිවිලක් ගිනිපොකරත්වන බව පේනෙන. හොයි මේ පුුළගක් කල මේ අලුගට සේරම තුනි වෙලායන මෙතැට තුළම් කැල්ලක් ල න පුචි ගිපුර ආපහ ලෝකෙමගි තියෙන ගි කඳදක් බවට පත්වෙන්න බැරි.ඒ අත්තකළ මතතානයෝගින් ප්‍රතිපදාවේ ඔන්නෝ කයිකිරන්නේ මේ ග ගුලිය ගිනි පුළුවවිගුවක් බවට පත් කරලා හංගන එක. ඒ ද්‍යනුවිපාකිවරලලා පතිසන්ධිගත් ගත්තම මනුසින් අතරට හ තවත්තැනකට ආපහ යත්තර මුලේෙන් රාගදේශ මහ බලවත්ෙනවා එ තමයි යතාපි මූලේ අනුපද්වේ දල්හේ ගාතාවය පෙන්නන්න මුල කපන් නැතිතා කල් කඳින් කන්ත කොච්චර කැපුුවත් මුල දළු ලබන්නාසේ. තන්හා අනුසේ ඇතිවිත නැවත නැවතත් දුක්ක නුක්කං ඉදම්පු නප්පුනන් නැවත නැවතත් මේ පංචුපදානස්කන්ද හටගනීග. එනම් අපි කන මිත්ත පාවිච්චි කළලා තවනි මිත්තකට යනවා. කොනු බද හතුක පච්ායි තන ොහොමදස්වාමීනිමේ. නූපන්රාගේ දේසේ නූපදවායඉන්නේ උපන්දේශය ප්‍රහීන කරගන්නේ ඒටත් නිවිත්ත අත්තිය නවා අගතවාගන්න වනවා ඔන්න ඔතනත්ත අපට වැරදිලා තියෙන්නේ. මේ නිවිත්ත වසයෙන් පෙන්ලාතිෙන්නේ මෙත්තා චේතෝ විමුත් තිස්ස වචනී වතනයක්ත්තමයි මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා පෙනනොල්ලක් වෙනවා. අපි ටෝක තේරේන නෑ. අපි අර දේශමූලය පැත්තක ති සිලු සත යව දුකඇත් රෝගි වෙත්වා කියල තවයකක් කොල නො මයිතයක් සිතුල්ල. අරක එහෙමති ඇදිමහෙකක් වඩනවා. නමුත් ෆරාග. සංසිදීම සඳහා සුබේ අසුබේ බවට පත්වෙනවනම්. දේශේ සංසිදීම සඳ හාමොකක්ද බලවත්තෙන්ට ඕන දේශ නොකිරීමනේද දැන පීතමක ඒවාගේ අවස්ථාවක තමන්ට අදාළ පුද්ගලයා තමන්ග හිතේ ඉන්නවා. පාඩුව උදුරාගැනීම අයිතිවාසික මහිමික්‍රීම නවති කාරණාවට අදාළ පුද්ගලයා තමන්ට විසාලා හහානියක් පාඩුවක් දුවක්ගෙනැදී න්න ැන තමගේ හිතේ දැංගහ ඉන්නන්නේ. ඇැ ුත් සම තම මදැන් යන්න එන්නේ කල්පනා කරන්න ඇවිදින්නේ නිදාගෙන ඉන්න හිත ඇතුලි තංගවා. මොකද කරන්නේ මේ මනුස්සට මොනව හරි කරන්න ඕරන. නැත්තමගේ හිතට වදන්නේන. සමරයකන මැරුවත් හිත්ව දින්න කියලා. ඇ ඔහු කා සමඟද ඉන්නේ දෙවැන්නෙක් සමඟ. ඔහට දුදග නදන්න ඇතින් ඇති පුදගල හ හිත ඉන්න මේේ දෙවෙන්න. පටිගේ නේද වර්ධනය කරන්නේ. මේ පුද්ගලයාට මොනවහරි හිදුවීමක් කරන්න කල්පනා කොළොත් තමන්තම වලට වැටන නන්ටෙ . එනම් මෙතෙන්ට ගලපන්ඩ මෙන්න මේ පද දෙක. නහි වේරේනවේරාණී සම්මන්තීද කුදාචනං අවේරේනච්ච සම්මන්තිී. වෛරයේ කරඩ ගත් සංසි දෙන්න නොකළු සං දෙවා මොකන්ද නොකිරීම කියන්නේ. නොකරීම කියන්නේ අලත මෛත්‍රය කියල සිතුවෙල්ලක් කනකද හැනත්තා වෛර නොකිරීමද අත හැරදැමීමද මගේ මතක තියෙනවා එක මම කියලත් ඇති කිසියම් කෙනෙක් මේ ධර්මය තේරුම් ගත්ත නැතුව ඉඳගන්න මෛත්‍රය වඩනවා පාලියෙන් එක ති අවේ රෝහම අ්‍යාපජ්ෝම අනුගහොම සගී අත්තානම් පරිරම කිය. වයිරනැත්තෙක්ෙන්වා රනැත සුපත්වී ෙ තත්වා සුපත් අත්ේ ආත්ේ පරියාානය ක්‍රරණික්වෙලා ර පෙන්න දු පිඩනැ සිහට. ැන් මෙයාට මේ කියන්න ෝ න හයිෙන් එකතමා යාගේ මෛත්‍රීය. එැම කියන්න බාධාවක්තම එලිය ඉන්න සුනකේකුඩුපුරනවා දැන් ටිකක් කලා යනකොට මේ මචනකේ න්න ැරව හට රින් සිතයා තුල සැඟවුන ේ ති ද. ග හිදක කොටකිව අර සතාගේ හකුලක් කඩන ගහන්න කියලා කි චන මද කියන්නේ මෙැතන. එතකොටර මෙැත් කියල සිය කියයයිනෙ එකට පුළුවන් වු අදර දේස මූලි අයි කරන්න ඒ හැත් ඇතලසි බිල න එ දේවත් මොකක් දෙකක් කරලාෝක ඇයට පත් කන ඩි ද ගාන ඒ න ර ද කර වයරන ති මුල ැතිවුණ දේ. බදුට කල නවයිරයේ බුදුන්ට පාකදුන්න දහු ගාද පල්ලහට අනුම් හෙලන්නට පලක් කපන්නා ඒතුළ වැටිලා මේ යන්නා. මේ ලෝබ කරන්ඩ දේශ කරඩගෝ තමන් මනසින් පහලට වැටෙනු මනසින්හට වැත් පහල වූ නසින් ප්‍රති සඳගන්නගේ පුහම එකට අදාල මිනිස් සුත්පත්තියට වඩා පහල තැන් මයි පාරහ දෙන්නේ. එමූලේ තත්වය යනුව ලෝබේටික පැත් දේයට තව පැත්. නිසා මෙත්තා චේතෝ විමුක්ති කියනෙ තේරම වෛර නොකරීමෙන් තරහෙන් සිත මුද ආගැනීම. එන අප හැම මොහොතක දීම එඳ අපේට කියැනන්නේ උපන්නම් ව්‍යපාද විතක්කං කියලක් ඇහන්ද කනන්ද නාසේද දිෙන්ද කයන්ද වි කිය අන්න දන්නේ නෑ එනෙක්කාපුුවයි. තමන්ට තේරෙන්ටවන තමන් දැන් ඉන්න ව්‍යාද විතර්කය තුළ කියලා. දැ මාව මෙහහි වන්ඩ හදන්න තමන්ගේ වචන අතපයේ ක්‍රියාකාරකම් නැත්තම් මුදල් බලය අවුදු බලයේ දේශපාලන බල මේහ වන්ඩ බන්නේ හදන්නේ ප්‍යාපාදු තර්කය විසින්. භාවනාවත්තියනවාද රහසිගත ව්‍යාද විතර්කය වින් තමන්ට අදාල බය නිත රි රුද්ධ පවිච්ච කරන්න හදනවා එකක්වත් නොකිරීමේ ද මෛත්‍රය කියන්නේ. බලවත් නැති නිසා කෙකට හරද බැරිනිසා නිහඳුවවෙදන ලවත් සිටිය දී ඒ නොරඉන්නවනන්තමයි මත්‍රය කියලාග. ඩ බලය තිබියදීත් එක නොකරණය එ බලි නැතිබද්ගලේ බැකමනිසා හන්ුවේද ඒ එකකනී ඇත සිද අන විදියට අපට මේ දේශ නොකිරීම කියයන්නේ අමක් කිරීමන ඒකව නොකිරීම නොකකිරීම කිනික තේරුම කක්ද කිරීම නක තේරු මත්තේ ඉස් රහට බඩ හිතු ැබීම නොකරීම නිකේ තේරම ඉස්සරහට නොත බිවින් වසන් කීමණ එනං අපට අ ළමාකාලේසිත නතේරනයට එත්තා කල්ම නිමිතත්වන වැඩෙනනාකාරය බුදුන් වහන්ස පෙන්න්නනවා අනිතේර්තක කෙ පෙන්ෙනවාගේ අපට. රාගනිමිත්ත දේශනනිමිත්ත මහනිමිත්ත මමත්වෙන් අරගැනීම තුළ සුබනිිත්ත පටි නිමිත්ත අයනුසෝ මනසිකාරය නම්ම වචනතුන යටතේ අපිේතන වලවත් කර පිවා. දෙැ අපට ආපහු යන්න කියලනේද මේක කියන්න. එතකට මේ නැවත නවත නැවත අනුගුණනය කිරීමක් තුළ කන්දත් නැග්ගහම පල්ලමක් තියනවාගේ. මේත් සංක්‍යාවතුල ගෙනදුන්න පීඩනේ සංඛ්‍යාත්මක අඩුවෙනකොට තමන්ඩ තේරේ අතුළලත කිසිම් ආකාරයක දැවිල්ලත් ඇවිල්ලක් නැති සැනසිල්ලක් තියෙනවායි කියලා. අනිත්තකටත් අපියම් එක පැහදිලි කරන්න කාරණගොඩත් තියෙනවා. කතමාංච භික්කවේ. කොහමත මහලෙන ඊළඟ නූපන් පිකතාග රාගනවිත්ත දෙනවිත පටිගනිවිිත්ත මෝහනිවිත්ත. මෝහය නූන් මෝහය නූපද වයිෙ කොහද උපන් මොහය දුර කරන්න හොමද. දැන් මතකතියාගන්න මෝහ කියන පදය රාගේයේදී ඉන්නවා රාග මත්වෙන්න්න අරගන. දේස දී ඉන්නවා දේශේ මත්තෙන් අරගන. කෙනෙකට රාගදේශම සංසිදුන ්‍රාගදේශවල මහේනෑ නමුත් තවත් අනාගමි සරහත් අතට මෝහෙත් යනවා රගනැති නොහ ැති කෙ එක සූත්‍රයක තියනවා කේමක සූත්ත්‍රරයේ. එකට ඒ මෝහ කියෙනක තේරුම මමයමීයන මුලාග කියන එක න. දැ මම හැදි මො කෙන්තකට රාගෙන් දේශයෙන් මොහ ඕොනැකි ම හැදනවා. දැන් එතකොට ඒ මොහතටපු අරමුණ. හට ඇසනක් කොසයෙන් බලන්න නැතුව ඒකට අගයක් එකතු කරලා මෙකට නිකන් ඉන්දෝන ැක්‍රයාමාර්ගයක් ග්ඩවන ගත්තාහම එතන ක්‍රාත්මක වෙන්නේ කය වච නවුනාට ක්‍රියාත්මක වෙන්න මොහය මොහෙ ක්‍රියාත්මකීමදී රිදවන්න කපන්න කොටන් එකට කරන්න පලිගන්න නෑරුණහම සංසිද්ධවන කල්පනාවක් නෑ. එනිසා එකට කියනවා අයෝනිසෝ මනසිකාරය නිකම වතනයක් පාඩන් කරගතර හරි න්න ුස නකාරය කියලා මේ මෝහේ සංසිදුවන්ට පාවිච්චි කරන්න ඕනැ කියලතිීෙනවා යෝනිසෝ මනසිකාර. කොතනද මේ යනිසෝ පද පාවිච්චි කරල තිනෙන තව තිනෙන තැනත්ති නවා ඉන්න මෙහිම ඒටගෑන මද මටමතකර අර ආර්‍ය සූත්‍රය කියලා. එක තමයි ඔොය භික්සුන්ට අවා ද අද්දිීල්ලතිීන්නේ. යමෙකුට හිතට උපදින්න කාම විතර්කයේ ව්‍යාපාදිිතර්කය විහිංසා විතර්කය සංසිදධුවගන්ටවස් ශවෝධය නැත්නම් ගැමුරු සෙනසුන් පරිහරණයට අන්න්‍යපා කියලතියනවා. ඇත නිස්පුොරුටත් නැති උදවොක්ක පකාරයක් කරන්න කනකට මුලාවෙලා.ඒ මොහේ ප්‍රතිපලේ තමයි ගහකෙල්ලලා ඉන්නෙක අතරට පැලා ඉන්නම නොහරි කාරයක්. අන්න තමයි මේ ප්‍රශ්නේ වික්ෂිපතවීම ක කියක පෙන්න්නේ. ඒ ම ඒවගේ මොහතකට අපුුහම කෙනෙකුට ඒක වැරදී කියලා පේරෙන්නේෙ හෝ මොහක් පත්නෑ. ඒක මතමයි ඒකම විවෘක්ති යොක්ති මාගී කියට කල්පනාවෙනවා. නං අපට දැන් ඉන්න මොහොතේ සසුන්න්න ඉන්න මොහොතේ තේරෙන්ඩෝන මේ සංසුන්න ඉන්න කෙනා තමයි සැබෑ පුද්ගලයා. මේ සැබෑ පුද්ගලයාගේ මුහුණුවර වහනුව නුසංසුන්වීම තුළ. අනතුර මේ නොසන්සුන් හැඟීමේ තියෙන බලවත්කම කඒය වචන සිත අවිි බලය දේශපාල බලය මුදල් බලෙ සහ අතවතින ඕනෑම බලයක් අන්නයිගේ විනාසය සඳහා යොදනවා කෞද්දය කළේ මෝහේ. එනිසා මේ ලෝකෙ මමදකිනව අපරාධ කරන්න පුද්ගල ලෝනම. ලෝබදශ මෝහ ලෝබදේ මහ යම්ගි දගලක හිතේ බලවත්නොත් හු බලවත්ත පරාධරුවෙක්. තැන් ලෝබ දේ මහ ශේවෙන වනන් එතකොට අපාධකරුවෙක් කෙනවාද ලෝක්ක නි්බාන දසක නිබ්ාන මහක්ක නිබ්ානන් කියල දහදර දශන කරලතියෙන්නේ. එතකොට ඒ මිනිස්සු මනස්්‍යෝනීද. ඒකයන්නේ මිනිස් සමාජයේ මිනිස් සමාජයට කරන අසාධහරණයන්ගෙන් මිදන්න දෙන්ද. ගංගාාවලට ඇලදොලට වැලිකඳවලට වනනාන්තරවලට එමනැත්තන් දේශ සම්පත්වලට ව මිනිස් ජීවිතවලට තවත් මේවට කරන හානිතියනෝ උපදින්දන්න දරුවට. මිනිස් සමාජයට හානි කරනවා ඔවුන්ට මූල් මුදල් සම්පත්ධ වෙනවා මිනිස් සමාජයට හානියක් වුණනාට කමක්නෑ. දැන් මේකෙන් අතමුදවාගන්නම කද්ද කරන්න ඕන. ඔවුන්ඩ අවබෝධය දෙන්න ඕන අවෝධය දෙන්න බැරිනම් නීතිය පාවිච්චි කරන්න. පලවෙනි පීවර බාලම පේර නීතිය පාවිච්චි කරමින් පාලනය කරන එක වලක්වොන එක නෙම පාලනය දනි ක්‍රමය මෙම දුක්ඛිපාකතියනකි අවබෝධයෙන්යහ යහපත් ජීවිතයකට මඟ පෙන්නන්නේ එක ඒතමා පව්පිම්පාක විශවාසයෙන්ට හදනනාය කියලා කියන්නේ අපි වෙහර කරන්න නෑ කොවෙලාකොත් ඉටත් එහාගිය තව එකක්තිනෝ සිිසිික්ෂණයක් ධර්මය දන්නා නිසා පව්න කරන බව ද දම්මාධිපත යොම් කියලා වෙන ැක ම පැහැදිි කරල. තේරෙනවා යම්කිසි දෙයක් තමන් මමත්වෙන් ගත්තොත් ඒකට අදාළ විපාකවාරයක් නිසා තමන් කකරක් හිවේෙනවා.ඒ මමත්වෙන් ගැනීමට කියන උපාධන කියලා. එ අපි මේ කතාකරපු රාගනිමිත්ත දෝස් පටිග නිමිත් අයුසෝ මනසිකාරය කියන තුනේමත් පවතින්නේ ඔ උපාධානය කියන දෝසය. එනම් බුදුසමය උපාදානය මුල් කොට ගෙන සසර පැත්න සහ දුක පැනුවා වූ දහම බුදු සමයඉනිසාට ලෝකෙ ස දුක පැනවා තියෙන් දුක තියනෝක එකක් නෙවෙේ උපානය මුල්කොටගෙන තන් දු හදාගන්නවා අඩගහගන්නවා කළ දේශකරව ධර්මය. දැන් උපාධානයෙන් මිදීමතමා අත හැරීම. ලෝබේ දේශේ මොහෙන් නැමති හැඟීම ත හැරීම ඇරුණු හම ඇඳුම් පෙළ හරි කෑම්බීමම් හරි යුතුකම් හරි මේවාතැහැරීමක් නෙවී ූත්‍ර හොම ති එන කොයි වෙලාට දපට මේ යඕනි සෝ මනසි කාර යෙන් ඕන තිය තැනක් තිවෙනවා එමේ පංචුපාදානක්කන්දේ අනිච්්‍යත දුක්කතතු අනත්ත යඕනි ෝමාමනසි රන්තන්න රග නිත් දේ නිිත් හ ට ඩි නිමිත් ගත්තහම නැත්තං අයු ස නනි කාරය හොම ඇතන එන්නේ ූපෙදනා සංඥා සංකාර පහේ ස්කන්ධ පංචකේ ආත්මේ මගේ මගේ ආත්මකොට ගැනීමේ මුලාවතිෙන්නේ. එම් මගේ ම මගේ ආත්මකට ගැනීමම අයුනුසෝ මනසිකාරයයි. එනම් අපි සසර හදමින් ඉන්නවනේ සතර හදමින් ඉන්නවා නම් සසර හදන තැන සහරින් මෙදන තැන බවට පත් කරන්න ඕන. අන්න එතකොට අපට මෙතැනම අප මොතේ දැවෙන තැනම ඔය හැඟීම නැත්තන් දෙවෙන්න නැත් තැනත්තේ. එක අපි පාදගණ්ඩෝන මතු කරගණ්ඩෝන. අරවයින් වැහලන තියන නීවරණවලින් වැහල තියන්නේ. නීවරනක කියන පදේ පවිච්චි කරන්නේ කාමච්චන්ද ව්‍යාපාද තිනීමමි ද්ධචකු ච්ච කියන්න හැඟීම ලට ඒවා ආපුහම නිවීම වැහෙනෝකයන්න්න. එ ඒවා හිස්කරන්න නේතින්නේ. එ වර්තමාන මොහොත ගොනවාගගේ වහල හරියන්නේ නෑ. හොනමම. නිදහසේඉන් ඕන. නිදහස්සේ ඉඳල වර්තමාන මොහොත තමන්ලඟ හැංගුණ කාරණා එලියට එන්න ඉඩ කඩක් සල සදෙන් දඕන. ඉඩකඩස් සසලසල එනකොට තිබුණ දෙවල් එන්නෙ කියල තේරුම් අරගන එයාට යන්න කියන්න ඕන. උපන්න කුසල් දුරු කිරීම නපන්න කුසල් නොපදීම. අතහැරීම කියන්න එක තමයි. මේ මොහොත, අනාගතයට පලයක් පදින හේතුවක් එතුරු නොකර අවසන් කරන්නට අවශ්‍ය සිහ තමයි මේ ෝොනිසෝ මනසි කාරය කියන්න. දැම් මොනුවට එරහිවද මේ තින්නේ. වේපුුල්ලාය බියෝ භවාය සංමත්තති. විපලත්වයට මස්තත්‍රාප්ත බවට පත්තනයක වලක් වන්ද.ඇන්න මේ විපපුලත්වේයට මස්තකප්‍රා්තයට පත්වෙෙන්නේ පුද්ගලිපග හිතේේවා මත්තයෙන් අරගන ලෝබ දේශ මහවාසයෙන් වඩන නිසා හෝ පමා වූී. ඒමහොතම වර්ධනී ප්‍රතිපදාවෙනට සවපති පදාවක් බවට පත් කරන්නට අපට එතෙන්ට තියෙන් ඕන හොඩි අවබෝධයක්. ආස්වාදී ආදීනුවතැක නිසරණ කියන්න එක තමයි. මේ හේතු හැබීමෙන් සසර හැදනවා හැදනොත් ඉදිරියටට පැත්මකට යන්න ද්දවා ැලවෙනහම්. බුදුවරෙක් මේ ගැලවෙනනාකාරය පෙන්වත් තරනවා ැක් කෙන ගැලවීම පෙන්න්න හුට පුුව පැත් ෝස්සේය. ගැන දගලෙක් වසයෙන් බෞද්ධ වනත් වන ගමකුදුණනත්ව හොට පැවැත් මොස්සයන්න පුොුවන්. පැවත්ම නරකරගන්න පුුවන්. පැත්ම හොඳකරගන්නක් පුලුවන් පැවත්ව දානලාබීි ක ගන්න පුළුවන්. නරකරගත්ොත් ලෝමූ දේශමූලය බලවත්තෙ හොඳකරගත් ොත් ලෝබ මූලේ බලවත්වෙෙ තවයි හාට ග්‍යාපකම තවත් මූ මුලාක් බලවත්තේ. ඒ මුලාව සම්මාධය නිවනයයි මකොට ගැනීම. ආයත්තන කියීන පතැනින් පෙන්න්නම් ලැබීතිබෙන්න්න ව සමාධිය එක තමයි නිවන්න. කියලා හිතාගත්හමම මුලාවෙලා. දැනතකොට මහාවගේ තුළ පැහදිලි කරලා තියන තීර්ථකන්ට ඔවුන්ගේ ජීවිතයේ වැඩනාකාරය උුන් දන්නවා. නමුත් අථගතයන් වහන්සේ ඔුන්ට කියලා දෙන්න කියලා පෙන්න්නවා මෙන්න මේ නිමිත්ත පාවිච්චි කළොත්. අසුබ නිමිත්ත මෙත්තා තිේතෝයිමුක්ති සහ යෝනිසු මනසිකාරය. ලෝබේදී දේසේදී මොහේදී. මොකද කණ්ඩෝන කියලා මගින් සහරයා යනුවනේ. කරණ්ඩෝට මොකක්ද මොකත් නොකර ඉන්නේ එක. ඒ මොහොත නිමා කරණය එක. සංසිංදුවනය එක. සංසිදධුවන්ට ෙනන ූප සමයි කියලා. ය සංසිුන්දීම සඳහතමයි මනස්සීන්ට පාවිච්චි කරඩ කියලා කියන්නේ. නමුත් අපට අපේ. මාර්යා නැත්තන් අපේ පිටිසෙන් නව බලවේගේ මේක ලේසියෙන් කරන්න දෙන්නේ නෑ. බොහෝ කල් බුරද්ධ තියෙන්න්නේ මේ සිදධියක් කොටරගන ඉටදාළ පුද්ගලයාට හානියක් විනාසයක් සිදුකරන ආකාරයේ ප්‍රතික්‍රියාවත් දැක්වීමට කය වචන පාවිච්චිකිරීමම තමයින්නේ. නවත් බුදුන් වහන්සේ අදරනවාකාන්ත පරමන් අපෝතිතික්කා කියලා. ඒ මොහතට ඔබට යම්කිසි කෙනෙකුට රිදවන්නට වචනයක් කියන්න හෝ පොල්ලකින් දවාගහන්න හෝ එම හිතෙන්න පුළුවන් සතකට හ. කළහම මොකක් හරිහානියක් වෙනවා නේද. හොඳ මහ නොකරතාවටික ින්ම්බලන්නමකද වෙලා තිෙන කියලා. තවන්ට හනයයක්ක් නත්නේ අනිත්තට හනයක් පෙන් ෙත්නෑ. අර හානයතුලළ හට ගණඩ තියෙන්ව දැවිල් පස්්චාත්තා පේනිසා හටගන්නෑ නේද. මම හොඳදට දකින් තැනත්තිේ නමේක. සහර සහෝදරන්ට සහර අම්මලට මේ සිදයක් සා එකක පාරටම තදින්කේන් තිේෙනනවා. ආකුහම හයිෙන් පහරක් වදිනවා සහෝදරයට හෝ දරුවෙකුට. හඩවාස ඉකිවසා අඩනම්. එ ඉට පසේ පස්චාත්තාාව පේනවානේද. පංකරගත්ත වැර දක්කරව වර දක් කියේලා. ඒ අර ඒ වැඩේ කලේ ඔබද නෑ අ විකෘතිය වනාව හැගීමද සේවිසයන්නේ? එනිසාට ල්තියා අයිවක්තියෙන්ටන දැම්මේ එන්න සසුන් මයිනට මේ විකෘති පුද්ගලයා ම නෙවේ කියලා. එ විකෘතිති පුද්ගලයා කරන්නම හානි කියලා විෘතිය හිතට ආහම සිදවිනදය. දැන් කරන්න තියන්නේ සංසින් දෙන තුරු නිහඩුව ඉන්න එකන අත්ව දබලන්න. මට සිදිත කලා කියන්න පුළුවන් කියන් විදිහක් නැවද්ගලි ුදතනිසා. ඒවගේ යම්යම් කලබල වෙන්ඩෝන අවස්ථාවල කල්බල නොවීම තු සවල්ලෝ විස්සදීගේ ආකාරය. ටත්හෙමක නිසා මේකේ අමුතු වැඩක් නෑ පැලුහ තමන් මහදාගත්තාව සුබනිමිත්ත පටික නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නම් වූ මේතුන අපට දුග්ගෙනක් දෙනවා.ේතු නැතින් වක්කරගණ්ඩ වර්තමාන මොහොත පාවිච්ච කරමින් නොකිරීමෙන් අවේරේණච සම්මන්ති ඒස දම්මෝ සනත්තනෝ ඕක දපි කරන්න ඕන න් ලෝබ ොරයි න දේනොකර න්නන රන ො ද ග කරනදී. එ සාමානින් මමෝක සමාජියටකේනවා පෙර කළදේ නොකරඉන්න. පෙරලද එසා ප්‍රතජ්ජන භාව තුළ කලාව ප්‍රතික්‍රියාව කාව ා ග ි ක් නන්න සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවන කරනකට. මහාවක්ගේ සඳහන් කාරණාවයනි පැත්තට අපිට අන්න ොලුවන් ව වා. එනන් අප ප විච්ච කරන්න ඕන හෙන. අසබනිමිත කියන වචනේ අර්ථය තරම් ගන්ඩ දසසුබේනෙමෙයි මෙත්තා චේතතු මුක්තිගෙන වතන තේරුම්ගන්න මයිත් වර නොකරීම කිය නර්ථය අයෝනිසෝමංසික ආර්ින් සේරුම්ගන්න මත්වෙන් අගෙනන පිගන්්ඩ කපන්්කටන් රිදවන්ඩ නොයා හෙමහොත්තන ාව දක්කිනක. මේ භාවනාවන. බැල මටි ආප හරිග ඇති සංස්කාරධර්මයන් අනිදදුක්කාානාත් පොසයෙන් බලන කියන තැනට. එක වෙනත් දයකින් දේශනනාකරු සූත්තරයක්ේ. ට අඩා ඔට ේලව කියල ම කල්පනාා කරන්නේ නෑ එමනිසා දහම සසාාගැ මට කරම් පැදදිකිකරීම හේතුවවාසනාවේවායක නු ුභාශෂනය කමින් ම තරමානු සහස් සනාවමේතකින් නවසන් කනු ලබනෝ. සබ්ිතතියෝ වි වජ්ජන්තුූ සබ් රෝගෝ නිනස්සතු මතයේ වත් අන්තරායෝ සුකි දීගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි රාකකයෝ නිප්පානන්